ඔයාමේ එකතු වෙලා ඉන්නේ තැප සයින්ස් YouTube චැනල් ඇත් එක්ක. අද අපි සාකච්ඡා කරන්නේ හය ශ්‍රේණියේ 6 වෙනි පාඩම ශබ්දේ හා ඇසීම. පහින් 6ට ගිය ඔයාට ඔන්ලයින් විද්‍යා පන්තියක් ලංකාවේ අංක එකේ විද්‍යා විෂය උගන්වන ටැප් සයන්ස් YouTube චැනලයේ විසින් මෙහෙවන ඔන්ලයින් විද්‍යා පන්තිය හය ශ්‍රේණියේ දූපුතුන් සඳහා ඇරමුණු වගයි. ප්‍රාථමිකෙන් ද්විතීක අධ්‍යාපනයට පිවිසි දරුවාට අහස, පොළව, ගහකොළ, සත සිව්පාවුන් සතු අපූර්වත්වයන් පරීක්ෂණ, නිරීක්ෂණ හා නිගමන ඔස්සේ පසක් කරවන්නට දයාබර විදු ඇදුරුතුමන් ඔබ වෙනුවෙන් සූදානමින් සිටිනී. ඒ විපස්සිකෝ පැමිණ වටහා ගන්න. විෂයන් අතර සොඳුරුතම ආකර්ශනීයම විෂය විද්‍යා විෂයයි. දරුවාට ලෝකය දකින්නට, ලෝකය කියවන්නට උගන්වන විෂය විද්‍යාවයි. මිත්‍යාවෙන් යථාර්ථය වෙන් කරන ආස්වාදජනක විද්‍යාගාරයේ ඔබේ අසුන අදම වෙන් කරවා ගන්න. දැන්ම අමතන්න 0.71.12.53.200 දුරකථන අංකයට. ඔයා පොඩ්ඩක් අවධානය යොමු කරලා බලන්න. ඔයාගේ අවට පරිසරයෙන් ඔයාට විවිධ ශබ්ද ඇහෙන. දැන් අපිට නිරතුරුවම ඇහෙන ශබ්ද කීපයක් තමයි මේ තියෙන්නේ. සතුන්ගේ නාද, මනුෂ්‍යයන්ගේ කටහඬ, රථවාහනවල නලාහඬ. මෙන්න මේ වගේ ශබ්ද අපට ඉදින්දා ජීවිතයේ නිරතුරුවම ඇහෙන ශබ්ද වෙනවා. ඔයා දන්නවා මේ සතුන් නගන ශබ්ද එකිනෙකට වෙනස් බව. එහෙනම් අපි අහමු සතුන් කීප දෙනෙක්ගේ ශබ්ද. අපිට පුළුවන් අපේ නිවසේ තියෙන විවිධ උපකරණ උපාංග යොදාගෙන විවිධ ශබ්ද ඇති කරන්න. දැන් ඔයා තේරුම් ගන්න ඔයාගේ අවට පරිසරයෙන් ඔයාට විවිධ ශබ්ද ඇහෙනවා කියන එක. එහෙනම් අපි බලමු කොහොමද මේ ශබ්දයක් නිපද වෙන්නේ කියලා. ඔයාට මේ ඔයාගේ අවටින් ඇහෙන ශබ්ද වඩා හොඳින් ඇසීමට මෙන්න මේ සරල මෙවලම හදා ගන්න පුළුවන් පුතේ. ඉතින් අපි කාඩ්බෝඩ් එකක් එහෙම නැත්නම් කඩදාසියක් අරගෙන මෙන්න මේ ආකාරයට කේතු හැඩති මෙවලමක් හදා ගන්නවා.
ඉතින් මේක කනේ තියාගෙන ඇහුවම වඩා හොඳින් අපිට පරිසරයේ තියෙන ශබ්ද ශ්‍රවණය කරන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ බයිසිකල් සීනුව. මේ බයිසිකල් සීනුව නාද කරලා බයිසිකල් සීනුවේ පියන අපි අතින් ඇල්ලුවොත් අපේ අතට දැනෙන දේ තමයි අත දෙදරනවා. ඒ කියන්නේ මේ සීනුව දෙදරනවා. එහෙනම් අපි තේරුම් ගමු මෙතනින් හඬක් නිකුත් වෙනවා. ඒ හඬ නිකුත් වෙනකොට දෙදරීමකුත් ඇති වෙනවා. අපි තවත් සරල ක්‍රියාකාරකමක් කරමු. අපි ගන්නවා මේ විදිහ රබාණ. මේ රබාණ මතට අපි කඩදාසි කැබලි කීපයක් හෝ රිජිෆෝම් කැබලි කීපයක් දානවා. දාලා මේ රබාණේ සම්පටලයට අපි තට්ටුවක් දානවා. එහෙම සම්පටලයට අපි තට්ටුවක් දැම්මට පස්සේ අපිට පේන්න තියෙන නිරීක්ෂණය තමයි මේ සම්පටලයේ මත තියෙන කඩදාසි කැබලි එහෙම නැත්නම් රිජිෆෝම් කැබලි ඉහළ පහළ යනවා කියන එක. ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද? මේ සම්පටලය එහෙම නැත්නම් මේ රබාණේ තියෙන සම්පටලය දෙදරීමකට ලක් වෙනවා. දෙදරීමක් කියලා කියන්නේ ඔබ මොබ චලනයක්. ඒ කියන්නේ එහාට මෙහාට චලනයක් සිද්ධ වෙනවා මේ සම්පටලයේ. මේ හඬ නිපදවන සෑම විටම දක්නට ලැබෙන නිරීක්ෂණයක් අපිට කියන්න පුළුවන්. ඉහත ක්‍රියාකාරකම් දෙකම යොදාගෙන මේ නිරීක්ෂණය අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. ඔයා දැක්කද හඬ නිපදවන සෑම වෙලාවකම දෙදරීමක් ඇති වෙනවා කියන එක? එහෙනම් පුතේ මතක තියාගන්න හඬ නිපදවන සෑම අවස්ථාවකම දෙදරීමක් හෙවත් ඔබම ඔබ චලනයක් සිද්ධ වෙනවා කියන එක. එහෙනම් දැන් අපි කතා කරමු කම්පනයක් කියන්නේ මොකක්ද කියලා. කම්පනයක් කියලා කියන්නේ හඬ නිපදවන අවස්ථාවකදී සිදුවන ඔබම ඔබ චලනය. මෙන්න මේක අපි හඳුන්වනවා කම්පනයක් වශයෙන්. එහෙනම් තේරුම් ගන්න ඔයා හඬක් නිපද වෙනකොට සිද්ධ වෙන්නේ කම්පනයක් සිද්ධ වීම. කම්පනයක් කියලා කියන්නේ ඔබම ඔබ චලනයක්. ඔබම ඔබ චලනයක් කියලා කියන්නේ දෙදරීමක්. එහෙනම් තේරුම් ගන්න ඔයා ඕනෑම හඬක් නිපද වෙනකොට කම්පනයක් ඇති වෙනවා කියන එක. එහෙනම් අපිට මෙන්න මේ වගේ දෙයක් කියන්න පුළුවන්. ශබ්දයේ හෙවත් ධ්වනිය නිපද වෙන්නේ කම්පනය තුලින්. ඔයා හොඳට මතක තියාගන්න ශබ්දය එහෙම නැත්නම් ධ්වනිය නිපද වෙන්නේ කම්පනය තුලින්. ඒ කියන්නේ ඔබම ඔබ චලනයේ. ඒකේ අදහස දෙදරීමෙන්. එහෙනම් ශබ්දයක් හෙවත් ධ්වනියක් ඇති වෙනකොට කම්පනයක් සිද්ධ වෙනවා කියන එක ඔයා මතක තියාගන්න ඕන. ඊළඟට බලමු අපි ධ්වනි ප්‍රභවයක් කියන්නේ මොකක්ද කියලා. දැන් අපි ආලෝක ප්‍රභවයක් කිව්වේ ආලෝකයේ නිපදවන වස්තුන්ට. ශක්ති ප්‍රභවයක් කියලා කිව්වේ ශක්තියෙන් නිපදවන වස්තුන්ට. එහෙනම් පැහැදිලි ධ්වනි ප්‍රභවයක් කියලා කියන්නේ ධ්වනිය නිපදවන වස්තුන්ට. එහෙනම් ඔයා තේරුම් ගන්න ධ්වනි ප්‍රභව කියලා කියන්නේ මේ ධ්වනිය ඇති කරන්න පුළුවන් වස්තුන්ට. උදාහරණ විදිහට අපිට සතුන්, විවිධ උපකරණ, සංගීත භාණ්ඩ වගේ දේවල් දක්වන්න පුළුවන්. අපිට ධ්වනි ප්‍රභව වලට උදාහරණ විදිහට විවිධ සංගීත භාණ්ඩ දක්වන්නත් පුළුවන්. දැන් මේ තියෙන්නේ තත් කම්පණය කරලා අඬ නිපදවන සංගීත භාණ්ඩ. පුතේ තතක් කියලා කියන්නේ ඔය ඇදිලා තියෙන කම්බියක් වගේ එකට. අන්න ඒ වගේ තත් කම්පණයෙන් අඬ නිපදවන සංගීත භාණ්ඩ කීපයක් තමයි මේ තියෙන්නේ. සිතාරය, වයලීනය, ගිටාරය. දැන් මෙතන තියෙන සංගීත භාණ්ඩ වල සිද්ධ වෙන්නේ පටල කම්පනයක්.
එහෙනම් මේ තියෙන්නේ පටල කම්පණයෙන් හඬ උපදවන සංගීත භාණ්ඩ. සියලුම බෙර වර්ග මේකට අයිති වෙනවා කියන එක ඔයා මතක තියාගන්න. මිහිදී හඬ නිපද වෙන්නේ පටලයක් කම්පණය වීමෙන් කියන එකත් ඔයා මතක තියාගන්න ඕන. දැන් මේ දක්වලා තියෙන සංගීත භාණ්ඩවල හඬ නිපද වෙන්නේ එහෙම නැත්නම් මෙතන කම්පණය වෙන්නේ වාතය. එහෙනම් වාතය කම්පණය වීමෙන් තමයි මේ සංගීත භාණ්ඩ වලින් හඬ නිපද වෙන්නේ. ඉතින් මේකට හොඳම උදාහරණය තමයි බටනලාව, බටනලාව, හක්ගෙඩිය, හොරණෑව වගේ මේ සංගීත භාණ්ඩ වල හඬ නිපද වෙන්නේ වාතය කම්පණය වීමෙන් කියන එක ඔයා මතක තියාගන්න ඕන. සංගීත භාණ්ඩ වලින් පමණක් නොවේ හඬ නිපද වෙන්නේ විවිධ උපකරණ, විවිධ වාහන මෙන්න මේ වගේනුත් හඬ නිපද වෙනවා. ඉතින් මෙහිදී මතක තියාගන්න ඔයා මේ ඕනෑම දෙයකින් හඬ නිපද වෙනකොට සිද්ධ වෙන දේ තමයි දෙදරීමක්. එහෙම නැත්නම් ඔබමොබ චලනයක්. එහෙම නැත්නම් කම්පනයක් සිද්ධ වෙනවා කියන එක. ඊළඟට අපේ මාතෘකාව ශබ්දයේ ඇසීම. දැන් යම් දෙයක් අපට පෙනීමට නම් ඇස සහ ආලෝක ප්‍රභවයක්. එහෙම නැත්නම් ආලෝකය අවශ්‍ය වුණා. ඉතින් දැන් අපි බලමු යම් ශබ්දයක් අපට ඇසීමට නම් පැවතිය යුතු සාධක දෙක මොකක්ද කියලා. එකක් තමයි කන. කන පැවතිය යුතුයි යම් ශබ්දයක් අපිට ඇසීමට නම්. ඊළඟ එක තමයි ධ්වනි ප්‍රභවයකින් නිකුත්වන හඬක්. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් ධ්වනි ප්‍රභවයක් අවශ්‍යයි කියන එක. එහෙනම් තේරුම් ගන්න ඔයා යම් ශබ්දයක් අපට ඇසීමට නම් ධ්වනි ප්‍රභවයක් සහ කන අවශ්‍ය වෙනවා. ඊළඟට අපෙන් අහනවා ශබ්දය සඳහා සංවේදී ඉන්ද්‍රිය මොකක්ද කියලා. ඉතින් අපි දන්නවා ශබ්දය සඳහා සංවේදී ඉන්ද්‍රිය කන. ඔයා දන්නවා කන් දෙක තදින් වසාගෙන සිටින විට අපිට හඬක් පැහැදිලිව අහන්න බෑ. දැන් අපිට බාහිර පරිසරයේ ඇතිවන ශබ්දයක් එහෙම නැත්නම් ධ්වනියක් අපේ කන තුලට යොමු කරන්නේ කන් පෙත්ත විසින්. මෙන්න මේ නිසා තමයි කන් දෙක වහගත්තට පස්සේ පැහැදිලි හඬක් අපිට නොඇසෙන්නේ. එහෙනම් මතක තියාගන්න ඔයා ශබ්දය කන වෙත යොමු කරන්නේ කන් පෙති කියන එක. එහෙනම් මේ ප්‍රශ්නයට උත්තරේ පැහැදිලි. ශබ්දය කන වෙත යොමු කිරීමට ඇති උපාංගය අපෙන් අහනවා. එහෙනම් පිළිතුර වෙන්නේ කම් පෙත්ත. කන් පෙත්තෙන් තමයි පුතේ ශබ්දය කන තුලට යොමු කරන්නේ. ඉතින් විවිධ සත්තුන්ගේ කම්පෙතිවල ස්වභාවයන් වෙනස් වෙනවා. දැන් අපි ලොකුම කන තියෙන්නේ අලියට. ඉතින් අලියට වඩා හොඳින් අවට පරිසරයේ ඇතිවෙන ශබ්ද තමන්ගේ කන තුලට ලබා ගන්න පුළුවන්. ඒ වගේම හාව ගත්තත් එහෙමයි නේද? එයාගේ කන් දෙකත් වඩා හොඳින් සකස් වෙලා තියෙනවා අවට පරිසරයේ තියෙන ශබ්ද හඳුනා ගැනීම සඳහා. එහෙම නැත්නම් කන වෙත යොමු කර ගැනීම සඳහා. දැන් මේ දක්වලා තියෙන්නේ සතුන් කීප දෙනෙක්ගේ කම්පෙතිවල ස්වභාවය වෙනස් වන ආකාරය. දැන් මෙතන ඉන්නවා ජිරාෆ්. ඔයා මතක තියාගන්න ජිරාෆ්ට කිසිම ශබ්දයක් නිකුත් කරන්න බෑ. හැබැයි බාහිර පරිසරයේ ඇතිවෙන ශබ්ද හඳුනා ගන්න පුළුවන්. ඊළඟට අපි තවත් මාතෘකාවකට යනවා. ඒ තමයි ශබ්දවල විවිධත්වය. අපිට මේ අවට පරිසරයේ ඇසෙන ශබ්ද කොටස් දෙකකට වර්ග කරන්න පුළුවන්. ඒ තමයි ස්වාභාවික ශබ්ද හා කෘතිම ශබ්ද. මුලින්ම බලමු ස්වාභාවික ශබ්දයක් කියන්නේ මොකක්ද කියලා. පුතේ ස්වාභාවික ශබ්දයක් කියලා කියන්නේ මිනිසාගේ මැදිහත් වීමකින් තොරව ස්වාභාවිකවම ඇතිවන ශබ්ද. එහෙනම් තේරුම් ගන්න ස්වාභාවික ශබ්දයකදී මිනිස්සෙක් මැදිහත් වෙන්නේ නැහැ කියන එක. එහෙනම් මිනිසාගේ මැදිහත් වීමකින් තොරව ස්වාභාවිකවම ඇතිවන ශබ්ද තමයි ස්වාභාවික ශබ්ද කියලා හඳුන්වන්නේ. දැන් මම ඔයාට අහන්න සලස්සන්නම් ස්වාභාවික ශබ්ද කීපයක්. මේ ඔයාට ඇහෙන්නේ වනාන්තරයක් තුල ස්වාභාවිකව ඇතිවන ශබ්ද. මේ ඔයා කැමති බලු පැටියෙක්ගේ ශබ්දය.
දැම්මං ඔයාට අහන්න සලස්සන්නේ දියැල්ලක් ආශ්‍රිතව ඇතිවන ශබ්ද. ඊළඟට බලමු අපි කෘතිම ශබ්දයක් කියන්නේ මොකක්ද කියලා. කෘතිම ශබ්දයකදී මිනිසාගේ මැදිහත් වීමක් තියෙනවා. එහෙනම් මිනිසාගේ මැදිහත් වීමකින් ඇතිවන ශබ්ද අපිට කියන්න පුළුවන් කෘතිම ශබ්ද කියලා. දැන් මම ඔයාට අහන්න සලස්සනවා කෘතිම ශබ්ද කීපයක්. දැන් මේ අහන්න සූදානම් වෙන්නේ গিටාර් එකකින් නැගෙන ශබ්ද. ඉතින් ඔයා දන්නවා গিටාර් එක නිර්මාණය කරන්නේ මනුස්සයා. එහෙනම් අන්න එතෙන්දී ඇතිවන ශබ්දය කෘතිම ශබ්දයක්. දැන් මේ අහන ශබ්දයක් කෘතිම ශබ්දයක්. මේ බෙල් එක හඬ නිකුත් වන ආකාරය. ඉතින් බෙල් එක හදන්නේ මිනිස්සෙක් නිසා මෙහිදී ඇතිවන ශබ්දයක් කෘතිම ශබ්දයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. දැන් මම ඔයාට අහන්න සලස්සනවා තවත් කෘතිම ශබ්ද කීපයක්. එහෙනම් අපි යනවා තවත් අලුත් මාතෘකාවකට. ඒ තමයි සංගීතය හා ഘോഷා. මුලින්ම බලමු අපි සංගීතය කියන්නේ මොකක්ද කියලා. පුතේ සංගීතය කියලා කියන්නේ රිද්මයකට අනුව ගැයෙන හෝ වැයෙන ශබ්දයක්. දැන් මෙහිදී රිද්මයානුකූල බවක් පැවතීම අනිවාර්යයි. එහෙනම් සංගීත ශබ්දය විධිමත්. ඒ වගේම ඒකේ රිද්මයක් තියෙනවා. එහෙනම් පුතේ රිද්මයකට අනුව ගැයෙන හෝ වැයෙන ශබ්ද, එහෙම නැත්නම් විධිමත් ශබ්ද අපිට කියන්න පුළුවන් සංගීතයක් වශයෙන්, එහෙම නැත්නම් මියුසික් එකක් කියලා. ඉතින් උදාහරණ විදිහට වයලින් වාදනය, බෙර වාදනය, ගායකේ ගීතයක් ගායනා කිරීම, කුරුල්ලෙක්ගේ නාදය. දැන් ගායකෙක් නොවන කෙනෙක් ගීතයක් ගායනා කරනකොට ඒක සංගීතයක් වෙන්නේ නැහැ. මොකද එතන රිද්මයක් නැති නිසා. හැබැයි ගායකයෙක් ගීතයක් ගායනා කරනකොට එතන විධිමත් භාවයක් තියෙනවා. එහෙම නැත්නම් රිද්මයක් තියෙනවා. ආන්න ඒ නිසා අපිට කියන්න පුළුවන් ගායකයෙක් ගීතයක් ගායනා කිරීම සංගීතයක් කියලා. ඊළඟට බලමු ഘോഷාවක් කියන්නේ මොකද්ද කියලා. අපි ഘോഷාවට ඉංග්‍රීසියෙන් කියන්නේ noise එකක් කියලා. දැන් බලමු මොකද්ද මේ noise එකක්, එහෙම නැත්නම් ഘോഷාවක් කියන්නේ කියලා. දැන් සංගීතයකදී විධිමත් භාවයක් තිබ්බා ශබ්දේ, එහෙම නැත්නම් රිද්මයානුකූල භාවයක් තිබ්බා. හැබැයි ഘോഷාවකදී රිද්මයානුකූල බවක් හෝ විධිමත් භාවයක් නැහැ. ඒ නිසා ഘോഷාවක් කියන්නේ රිද්මයානුකූල නොවන අවිධිමත් ශබ්ද. එහෙනම් තේරුම් ගන්න ඔයා අවිධිමත් වූ රිද්මයානුකූල නොවන ශබ්ද අපිට කියන්න පුළුවන් ഘോഷාවක් කියලා. උදාහරණ විදියට රථවාහනවල ශබ්දය, කර්මාන්ත ශාලාවක යන්ත්‍ර සූත්‍ර වලින් නැගෙන ශබ්දය, වෙළඳ පොළක වෙළඳුන්ගේ කෑ ගසන ශබ්දය, පිට්ටනියක ක්‍රීඩා කරන ළමුන්ගේ ශබ්දය. ඉතින් මේ සියල්ලේම රිද්මයක් නැහැ. ඒ වගේම මේ හඬවල් අවිධිමත්. ඒ නිසා මේවා අපිට හඳුන්වන්න පුළුවන් ഘോഷා වශයෙන්. දැන් බලන්න මේ හඬත් අපිට ഘോഷාවක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ සරල গিටාරයක් නිර්මාණය කරගන්න ආකාරය. ඉතින් අපි පොඩි කාලේ මේ විදිය සරල গিටාර් හදලා ඇති, ඔයාට ඒක මතක ඇති. මෙහිදී මතක තියාගන්න ඕන දේ තමයි මේ গিටාර් එක වැඩ කරන්න, එහෙම නැත්නම් මෙතෙන්දී කම්පණය වෙන්නේ තත්, එහෙම නැත්නම් මේ කම්බි කම්පණය වීමෙන් තමයි මෙහිදී හඬ නිපද වෙන්නේ. මෙන්න මේක තමයි ඔයා තේරුම් ගන්න ඕන.
ඊළඟට ගිටාරයෙන් හඬ නිපදවන ආකාරයට හඬ නිපදවන භාණ්ඩ කීපයක් බලමු අපි. දැන් මෙහි තියෙන්නේ භාණ්ඩ. සිතාරය, වයිලීනය, ගිටාරය, වීණාව මෙන්න මේ භාණ්ඩවල තත්කම්පණයෙන් තමයි හඬ නිපදවෙන්නේ. දැන් මේ තියෙන්නේ සරල නලාවක්. මේක අපිට ගෙදරදීම සකස් කරගන්න පුළුවන් පෑන් බට ටිකක් යොදාගෙන මෙන්න මේ රූපේ ආකාරයට අපිට පුළුවන් සකස් කරගන්න සරල නලාවක්. ඉතින් මතක තියාගන්න ඕන කාරණේ තමයි මේ නලාවේ ශබ්දය නිපදවීම සඳහා කම්පණය කරන්නේ වාතය කියන එක. එහෙනම් වාතය කම්පණය කරලා තමයි මේ නලාවේ ශබ්දය නිපදවෙන්නේ. පේපර් එක കുറച്ച് ഗ്ലൂ എടുക്ക, സിസേഴ്സ് ഇത്രേ ആവശ്യമുള്ളൂ. പേപ്പറിനെ ഇങ്ങനെ കാണിക്കുന്ന പോലെ മടക്കുക, എന്നിട്ട് ഈ കാണിച്ച പോലെ വരച്ചിട്ട് കട്ട് ചെയ്യുക. സിസേഴ്സ് ഉണ്ട്. ഇപ്പൊ ഒരു റെക്ടാംഗിളും ഒരു ഫ്ലാപ്പ് ഒരു സൈഡിൽ ഉള്ളതിന് ഒരു പെൻസിൽ എടുത്തിട്ട് ആ പെൻസിലിനെ ഇതിലിങ്ങനെ റോൾ ചെയ്യുക. ഒരു സിലിണ്ടറിൻ്റെ ഷേപ്പിൽ ഒരു ട്യൂബ് പോലെ ഇതിനെ ഇങ്ങനെ റൊട്ടേറ്റ് ചെയ്യാം. അപ്പോൾ അറ്റത്ത് നമുക്ക് ഫ്ലാപ്പുണ്ട്. ഇപ്പോൾ പെൻസിൽ എടുക്കുക, പുറത്ത് ഗ്ലൂ എടുത്തിട്ട് ഒട്ടിയ ഒരു സിലിണ്ടറിക്കൽ പൈപ്പ് നമ്മൾ റെഡിയാക്കണം. ഒരു മെലിഞ്ഞ പേപ്പർ ട്യൂബ് റെഡിയായി. ഒരു ഫ്ലാപ്പ് ഒരു സൈഡിലും ഉണ്ട്. ഫ്ലാപ്പിനെ മൂടുക, അതിന് ക്രീസ് ആക്കുക. എല്ലാ സൈഡും നോക്ക ഫ്ലാപ്പോ. ഉള്ളിലേക്ക് നമ്മൾ കാറ്റെടുക്കുമ്പോൾ നല്ല ഒരു സൗണ്ട് വരും. നമ്മൾ ഉള്ളി പേപ്പിനുമ്പോൾ ഈ ഫ്ലാപ്പ് ഇങ്ങനെ വൈബ്രേറ്റ് ആവും, ഇങ്ങനെ വിറയ്ക്കും, അതുകൊണ്ടാണ് സൗണ്ട് വരുന്നത്. നല്ല രസമുണ്ടല്ലേ സൗണ്ട് കേൾക്കാൻ. දැන් අපි ඒ දැක්ක නලාවේ ශබ්දය නිපදවන ආකාරයට ශබ්දය නිපදවෙන භාණ්ඩ කීපයක් තමයි මේ තියෙන්නේ. මොනවාද මේ භාණ්ඩ? මේකෙන් ප්‍රමුඛ වෙනවා බට්නලාව. බට්නලාව, හොරණෑව, හක්ගෙඩිය, සෙක්සෆෝනය වගේ සංගීත භාණ්ඩ වලින් හඬ නිපදවෙන්නේ වාතයේ කම්පණයෙන් කියන එකත් ඔයා මතක තියාගන්න ඕන. මෙන්න තියෙනවා අපි පොඩි කාලේ හදපු බෙරයක්. එහෙම නැත්නම් සරල රබාණක්. ඉතින් මේ වගේ සරල රබානකින් හඬ නිපද වෙන්නේ පටල කම්පණයෙන් කියන එක තමයි ඔයා මතක තියාගන්න ඕන. රබාණෙන් හඬ නිපදවන ආකාරයට හඬ නිපදවන සංගීත භාණ්ඩ කීපයක් තමයි මේ තියෙන්නේ. සියලුම බෙර වර්ග අයිති වෙන්නේ පටල කම්පණයෙන් හඬ නිපදවන සංගීත භාණ්ඩ යටතට. අපිට පුළුවන් ජලය හා වීදුරු උපයෝගී කරගෙන සරල සංගීත භාණ්ඩයක් නිර්මාණය කරගන්න. මේ රූපේ ආකාරයට ජලය පුරවාගෙන අපි මේකට හැන්දකින් තට්ටු කරවුවොත් අපිට පුළුවන් ලස්සන සංගීත භාණ්ඩයක් නිර්මාණය කරගන්න. It's important that all the glasses are the same size. So let's try it out. The less water there is in the cup, the higher the note is. The more water there is in the cup, the lower the note is. Now this is going to be the lowest note because it has the most water. Let's try the difference between this cup and this cup. You see the difference? Now let's try it between this one and this one. You see the difference there? Now let's try it between this one and this one. Let's add them all together. So then you keep experimenting until you have the sounds you want. Now I'm going to use some food coloring just to make it colorful. The color doesn't really affect the sound, but it just makes it pretty.
My favorite color is either blue or pink. Now let's test it out. That's how you make a water xylophone. ඉතින් මේ තියෙන්නේ සරල සයිලෝෆෝනයක් හදාගන්න විදිය. ඉතින් මේකට අපිට අවශ්‍ය වෙනවා ලෝහ නල කැබිලි කීපයක්. ඉතින් මේ ලෝහ නල කැබිලි කීපයක් යොදාගෙන මේ වගේ සරල සයිලෝෆෝනයක් අපිට හදාගන්න පුළුවන්. මෙහිදී වා මතක තියාගන්න මේ සරල සයිලෝෆෝනේනුත් හඬ නිපද වෙන්නේ පටල කම්පණයෙන් කියන එක. ඔයා දැනගන්න ඕන පුතේ අධික ශබ්ද ශ්‍රවණය කිරීමෙන් කනට හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේ අධික ශබ්ද නිකුත් වන ස්ථානවලදී පාවිච්චි කරනවා කන් ආරක්ෂක පැළඳුම්. දැන් ඔයාට මේ රූප ස්ථානෙ පෙන්වලා තියෙන්නේ කන් ආරක්ෂක පැළඳුම්. ඉතින් මෙන්න මේ වගේ කන් ආරක්ෂක පැළඳුම් භාවිතයෙන් අපිට පුළුවන් අධික ශබ්ද වලින් අපේ කන ආරක්ෂා කරගන්න. එහෙනම් පුතේ අදට නියමිත පාඩම අපි මෙතකින් සමාප්ත කරනවා.